නැතුව සංචාරය කිරීම හරියට ඉබාගාතය වීමක් වගේ. ඉබාගාතය යන්නේ අපි ඉච්චර අගය කළේ නැහැ. සමහර විට හිපි ජනතාව ඉබාගාතය යමින් සංචරණය කළා වෙන්නත් පුළුවන්. නමුත් අපේ රටේ ජනතාව ක්‍රිස්තු වර්ෂ 7 වෙනි සියවසේ සීගිරියට පැමිණ ඒ අප්සරාවියන්ගේ රුවදැක සීගිරි කැටපත් පවුරේ කුරුටුගීලීවේ සංචාරකයෝ. දේශීය සංචාරකයෝ අපේ රටේ හිටපු සංචාරකයෝ මොනතරම් උතුම් මොනතරම් දියුණු මොනතරම් කාව්‍යාත්මක සිතුවිලි වලින් යුක්ත අයද කියන එක ඔප්පු වෙනවා සීගිරි කුරුටුගී නැරඹීමෙන්. මේ ඉන්නේ එබඳුම දේශීය සංචාරකයෝ. අපි මේ රටට පැමිණෙන විදේශීය සංචාරකයන්ව සිනහ මුහුණෙන් පිළිගන්නවා වගේම මේ දේශීය සංචරණයටත් බොහොම උදව් කරන්නට ඕනේ. අපි ඒ නිසා තමයි නරඹමු ශ්‍රී ලංකා කියන ව්‍යාපෘතිය අගය කරන්නේ. සංචාරක අමාත්‍යාංශයේ නරඹමු ශ්‍රී ලංකා කියන ව්‍යාපෘතිය යටතේ තමයි මහා සංචාරය අප පවත්වන්නේ. මහා සංචාරයේ අප ත්‍රිකුණාමලයට ගෝකන තිත්තේට ආවේ අපේ භද්‍රකච්චායනා දේවින් වහන්සේ ගොඩ බැහැපු ඒ අපට සුද්ධ වූ භූමියක් ලෙස පෙනෙන ගෝකන්න තිත්තිය නරඹන්නටයි. මට තවදුරටත් භද්‍රකච්චායනා දේවින් වහන්සේ පිළිබඳ කතා කරන්න තිබෙනවා. උන්වහන්සේ අපේ රටට සංචරණය කළා. උන්වහන්සේ අපේ රටට පැමිණියේ 32 දෙනෙකුගින් යුතු පරිබ්‍රාජක වේශයෙන් යුතු කාන්තාවන් පිරිවරක් සමග. භද්‍රකච්චායනා දේවින් වහන්සේ ඒ කාන්තාවන් සමග මේන්න මේ මුහුදු තීරයේ දිගේ ගමන් කොට තමයි ගෝකන්න තිත්තේ පැමිණි. ගෝකන්න තිත්තේ සිට අපි නිලාවේලි සහ මේ පිජන් අයිලන් නරඹන්නට මේ ස්ථානයට පැමිණියා. නමුත් ඉර අවරට යන්නට කලින් මට භද්‍රකච්චායනා දේවින් වහන්සේ මුණ ගැහෙන්නට ඕන. මට උන්වහන්සේට කියන්න ඉතා වැදගත් කාරණාවක් තියෙනවා. මම භද්‍රකච්චායනා දේවින් වහන්සේට මේ තරම් ආදරය කරන්නේ ඇයි කියන එක ඉර අවරට යන්නට කලින් මට කියාගන්න බැරි වෙනවා. කච්චායනා කුමරිය ගෝකන්න තිත්තෙන් ගොඩ බැස පරිබ්‍රාජක වේශයෙන් උපතිස්ස නුවරට පැමිණ පණුවස් දේව රජුරුවන්ගේ අගමෙහසුන් බවට පත් වුණා පමණක් නොවේ. ඉන්පසු ඇය මුල් කොටගෙන ලංකාවට බොහොම වාසනාව ගෙන දුන්නා. ඒ වාසනාව ඇය විසින් ලක්දිවට පමුණුවන විට මම තවමත් මේ ටෙක්කම සංගිලි පාලම. දැන් නම් සංගිලි පාලම හොඳටම තෙත බරිත වී අපූරු දෙයි ඇල්ලක් අදහැළුණා. සස්ත්‍රීකත්වයේ ආරම්භ වෙනවා මේ වියලි කලාපේට ඊසාන දිග මෝසම ආරම්භ වී හරියට භද්‍රකච්චායනා ලංකාවට පැමිණියාම ලක්දිවට වාසනාවගෙන ආවා වගේ. ඒ නිසා ලංකාවට අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ ළඟම ඥාතිත්වයක් ඇති වුණා පමණක් නොවේ. භද්‍රකච්චායනාවගේ පියතුමා පණ්ඩු ශාක්‍යයා ඇගේ අගමෙහසිය සුසීමා දේවිය. සුසීමා දේවිය භද්‍රකච්චායනාවගේ සෙසු සහෝදරයින් කැඳවා ඔවුන්ට කිව්වා නැගණියගේ ආරක්ෂාව පිණිස ලක්දිවට යන්නයි කියා. ඔවුන් ලංකාවට ගොඩ බැස්සා යලිත් ගෝකන්න තිත්තෙන්. ගොඩ බැස්සා පමණක් නොවේ. මේ සහෝදරවරුන් ලංකාවේදී උපතිස්ස නුවරදී පණුවස් දේව රජුරුවන්ගේ ආදර සැලකිලි ලැබුවා ගෞරවයට පාත්‍ර වුණා පමණකුත් නොවේ. මේ සහෝදරයින් කවුද මේ? රාමගෝණ, උරුවෙල, දීර්ඝායු, විජිත, රෝහණ වැනි සහෝදරයින් ලංකාව පුරා සැරිසරමින් මේ ශස්ත්‍රීයකත්වය අත්විඳිමින් ඔවුන් ලංකාවත් සමග ලංකාවේ ජන ප්‍රජාව සමග මිශ්‍ර වූවා. ඔවුන් තමන්ගේ නම් වලින් ලංකාව පුරා ජනපද පිහිටුවා. ඒ නිසා මේ මහා සංචාරකයා වහාම මේ සහෝදරවරුන් බිහි කළ ජනපද සොයා යා යුතුයි. ඒක තමයි සංචාරකයාගේ උරුමය. මේ සංගිලි පාලම දිගේම සංචාරකයා සංචාරය කරනවා. මෙතැන් සිට භද්‍රකච්චායනාගේ සහෝදරවරුන් තනාදුන් ජනපද සොයා.
සූත්‍රකච්ඡානාවට සිටියා අනුරාධ කියා සහෝදරය. ඒ අනුරාධ කියන සහෝදරයාගේ නමින් අනුරාධපුරය ඉදි වුණා කියා විශ්වාසයක් ශාක්‍ය වංශික කතන්දරවල තියෙනවා. අනුරාධපුරයේ ඉදිවීම පිළිබඳ ඊට වඩා වෙනස් කතා ප්‍රවෘත්ති තියෙනවා. ඒ කියන්නේ විජයගේ අනුරාධ නැමැති ඇමතියා විසින් අනුරාධ ග්‍රාම බිහිකොට ඒ අනුරාධ ග්‍රාමයේ දෙවනු අනුරාධපුරයේ බවට පත් වුණා කියා කතාවක් තියෙනවා. ඊට අමතරව අනුරාධ නම් නැකතින් බිහි වෙච්ච නිසා අනුරාධපුරයේ බිහි වුණා කියලාත් කියනවා. කොහොම නමුත් අනුරාධපුරය ගැන කතා කරන්නට මේ පැමිණියේ ජය භූමිය. මේ තමයි අනුරාධපුරයේ විජය බහ මාලිගාව. මාලිගාවක් ඉදි වෙන්නේ ජය භූමියක. මේ ජය භූමිය ඉදි වෙච්ච මේ අපිට පෙනෙන්නට තිබෙන මාලිගාව හැදුවේ විජය බහු රජුරෝ. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1056. විජය බහු රජුරෝ මහා විජය බහු ලෙස පොළොන්නරුවේ රජ වුණාට අභිෂේක මංගල්‍යය පවත්වන්නට මේ පිහිටි රටේ අනුරාධපුරයට පැමිණියා. අනුරාධපුරයට පැමිණ මේ ජය භූමියේ අභිනවයෙන් මාලිගාවක් ඉදිකොට ඒ මාලිගාවේ සිට තමයි එතුමන් අභිෂේක මංගල්‍යය පැවැත්වුවේ. ඇයි එතුමන් අභිෂේක මංගල්‍යය පවත්වන ජය භූමිගත මාලිගාව මේ ස්ථානයේ බිහි කළේ? මේ ප්‍රශ්නෙට උත්තර හොයාගෙන යනකොට අපිට හිතෙන්නට පුළුවන් සමහර විට අනුරාධපුරයේ ආරම්භයේ සිටම රජවරු මාලිගා තනන්නට ඇත්තේ මේ ස්ථානයේ කියලා. එහෙම වුණොත් භද්‍රකච්චායනාවගේ අනුරාධ නම් සහෝදරයාගේ නමින් හෝ විජය රජුරුවන්ගේ අනුරාධ නම් සෙනවියාගේ නමින් හෝ බිහිවෙච්ච අනුරාධ ගාමේ අවසාන වශයෙන් බිහිවෙච්ච අනුරාධපුරයේ ජය භූමිගත මාලිගා පරිසරය මේ ස්ථානයේ බිහි වුණා වෙන්නට බැරි නැහැ. ඒ නිසා අනුරාධ ගාම පිළිබඳ අනුරාධපුරයේ පිළිබඳ මතකය අවදි කරගන්නට කේන්ද්‍රගත නාභිය මේ ජය භූමියයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ.